මඩකඩපුව දිස්ත්‍රික්කයේ චෙංකලඩි ප්‍රාදේශයේ ලේකම් කොට්ටාශය ඇතුළු ප්‍රදේශයේ මේ ප්‍රදේශයට ඇත්තම නම මොකක්ද කියලාවත් දන්නේ නැහැ. මොකද මේ ප්‍රදේශය රජයේ ඉඩමක්ද එහෙම නැත්නම් මේක පෞද්ගලික ඉඩමක්ද එහෙම නැත්නම් මේක මොකද්ද මේ ඉඩම කියලා පවා අපිට හිතා ගන්න බැරි තත්ත්වයක්. මොකද මේ ගහ බැලුවොත් එහෙම මෙතන තියෙන ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම කියන ඒ ව්‍යාපෘති යටතේ මේ වගේ වන විනාශයක් කරන්න ඉඩ දීලා තියනවා කියන එක මට නම් ඇත්තටම හිතා ගන්න බෑ. මොකද අපි කවදාවත් බලාපොරොත්තුනේ නැහැ මේ තරම් වන විනාශයකට මඩකලපුව දිස්ත්‍රික්කයට මුහුණ දෙන්න. ඒක ඇත්තටම බැලුවොත් එහෙම මෙතන ලොරි, ට්‍රැක්ටර්, ටිප්පර්, එක්ස්කවේටර්, JCB, ලෝඩර් වැඩ කරන සේවකයෝ මේ දහස් ගණන් කට්ටිය ඇවිල්ලා මෙතන මේ වැලි බිස්නස් එකේ සම්බන්ධ වෙන එක අපිට බලන්න පුළුවන්. ඇත්තටම මේක කරන්නේ මං හිතන්නේ මම පරිසර ඇමතිතුමා මඩකලපුව දිස්ත්‍රික්කයට ආපුලිය කිව්වා මේ වගේ තත්ත්වයක් ඉදිරි අනාගතයේ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වලට අනුමැති දෙන්න එපා කියලා. හැබැයි අනුමැතියක් කිසිම අනුමැතියක් දීලා නැහැ කියලා කියලිවරලා අද බැලුවොත් එහෙම මේ දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ මේ මේ මම මේ පින්න තැන ඇවිල්ලා දැන් මේ පිටිපස්ස බලද්දිම මම හිතන්නේ අඩි 50ක් 60ක් උසට වැලි තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් මේකද සෞභ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම කෙනෙක් අහන්නුනේ. මම දැක්කා සිංහරාජ වනාන්තරය එලි කරනවා කියලා සිරස ලක්ෂපති වැඩසටහනේ අර දරුවෙක් කියලා තිබ්බා වාග්ය කියලා සහෝදරියෙක් කියලා තිබ්බා. ඒ දරුවව ඇවිල්ලා පොලිසියෙන් වයිල්ඩ් ලයිෆ් ෆොරෙස්ට් නැති හැමෝම ගිහිල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි මේ වගේ වන විනාශයක් කරන එක ගැන ඇයි මේ සෙන්ට්‍රල් එන්වයරන්මන්ට් ඔතොරිටි ෆොරෙස්ට් වයිල්ඩ් ලයිෆ් පොලිසිය කිසිම උනන්දුවක් වෙන්නේ නැත්තේ? මේක තමයි පෞද්ගලික කෙනෙක් ඉඩමක් වෙන්න පුළුවන්. මේක රජයේ ඉඩමක් වෙන්න පුළුවන්. අපිට ඒක අවශ්‍ය නැහැ. හැබැයි මේක ඇත්තටම වැරදි. මොකද මෙහෙම කරොත් එහෙම මේ අවෙල්ල ජනාධිපතිතුමා කියලා තියෙනවා බැව් ලක්ෂයක් හදනවා කියලා. ජනාධිපතිතුමා මේ යන විදිහට මේ වලට නීතිමය ක්‍රියාමාර්ග ගත්ත නැත්නම් මේ මේ අපිම මම හිතන මෙතන බැව් දෙක තුනක් දැන්ට හැදිලා තියෙනවා. ඒක නිසා අපේ අනාගතය මේ මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ අනාගතය විතරයි මේ ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ අනාගතය. මොකද මේ කැලෑ ඇලි කරලා මෙහෙම වැලි ගොඩ දාලා ලක්ෂ ගණන් දවසට මම හිතන්නේ පෝච්චියත් කියන මම මේක පාර්ලිමේන්තුවත් මේක ගැන කතා කරලා තියෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වල මේක නවත්තන්න කියලා මම ඉල්ලීම් කරලා තියෙනවා. හැබැයි කිසිම දෙයක් කරන්නේ නැහැ. මට සැකයක් තියෙනවා මේකට රජයේ ඇතැම් ඇමතිවරු මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජ්‍යත් එක්ක සම්බන්ධ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මොකද එහෙම නැත්තම් මෙච්චර ලොකු ව්‍යාපාරයක් ගෙනියන්න බෑ. අපි දැක්කා මෙතන චෙංකලඩි හන්දි ඉඳන් මෙතන එනකල් එකම එක පොලිස් නිලධාරියා හිටියේ. එයා පර්මිට් ඔක්කොම චෙක් කරනවා නම් එයාට මං හිතන්නේ පැයට පර්මිට් ලක්ෂයක් සෝරි පැයට පර්මිට් 100ක් විතර චෙක් කරන්න වෙනවා. ඉතින් එහෙම කරන්න බෑ. ඉතින් මේකට පොලිසියත් සම්බන්ධ කියලා අපිට සැකයක් එනවා. එහෙම බලනකොට මේක රජයේ ඉහළ සිට පහළ දක්වා සියලු දෙනාම සම්බන්ධයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඇත්තටම ඉතාමත් දුකයි මේ රජයෙන් අපි කොවිඩ් කාලේ අපි බලාපොරොත්තුනේ සංවර්ධනය කරන්න බෑ. මොකද කොවිඩ් රට හැබැයි මේ කොවිඩ් කාලේ මේ පරිසරයවත් ආරක්ෂා කරගන්න තිබ්බ අපිට. මොකද මුළු ලෝකෙම අද ක්ලයිමට් චේන්ජ්, එන්වයරන්මන්ට් චේන්ජ් මෙහෙම ගැටලු තියෙන රටක මේ වගේ නාස්තියක්, මේ වගේ විනාශයක් මේ ගහ දිහා බැලුවොත් ඉතාමත් දුකයි. ඉතින් මේවා ඉතාමත්ම පිළිකුල් කරන වැඩ. මේ වහම නවත්තන්න කියලා පිල්ලා සිටිනවා.